කතා කරන්න ඉගෙනම රුපිය 3000ක් වැදුනේ. හරි හරි හදිස්සියෙන් එපා මම කලබල වෙලා ප්ලේ කරන්න එපා මම කතා කරන වෙලාවෙත් රුපියල් 3000ක්ද නෑ 3000ක් වැදුනේ ඔය කෝල් එකේ ඩිංගට හරි 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 කෝල් එක ඇස්සෙත් මේ ප්ලේ කරන්න යන්න එපා හොඳට එයන් කරන්න පුළුවන් ඔය හොඳ ලස්සන ටර්න් නෑ නෑ දැන් නෑ දැන්ද 35ක් ගහගත්තනේ ඇතිනේ ඇති 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 දවසට ඇති එච්චර ඇඩිය යන්න එපා ඇති හරි දැන් අපි පටන් ගමු අද දවසේ අවිත් එක්ක තවත් ස්ටුඩන්ට් කෙනෙක් ජොයින් වෙලා ඉන්නවා එයාලගේ පැත්තෙන් එයාගේ පැත්තේ කැම් එක පොඩ්ඩක් වැඩ කරන්නේ නැහැ ෆෝන් එකේ ඉෂුව එකක් තිබුණා ඉතින් එයා යනවාට අපිත් එක්ක WhatsApp කෝල් එකක් කරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා එයාගේ earnings සහ එයාගේ support එක අපිට දෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වගේම ළමයි මෙතන සම්බන්ධ වෙලා ඉන්න සහ ඔයාලා බලන් ඉන්න ළමයින්ට බලා ගන්න පුළුවන් එයාගේ success එක කොහොමද කියලා ඉතින් එයාගේ ප්‍රශ්නත් අහලා බලමු ඔයාලට තියෙන ප්‍රශ්න සහ ඔයාලට තියෙන සැකය නැති කරගන්න තමයි අතර මේ motivate එකක් වෙන විදිය වීඩියෝ එකක් තමයි මේ sessions එකදී පවත්වන්නේ මේ වගේ සෑහෙන දේවල් තියෙනවා YouTube එකේ ගිහිල්ලා බලුවම නම් ඔයාලට තේරෙයි වගේම ඉදිරියටත් එන්න තියෙන සෑහෙන successful ළමයින්ගේ earnings එහෙම බලා ගන්න පුළුවන් ඔයාලට ඉතින් හරි අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා කවුද නම ඔබතුමාගේ නම සහ ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා හඳුන්වලා දෙන්න පුළුවන්ද? පුළුවන් සර් මම සම්පත් මම කෑගල්ලේ මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි 484. සම්පත් මහත්මයා හරි. සම්පත් මහත්මයා කෑගල්ලේ ඉඳන් අපිත් එක්ක ජොයින් වෙලා ඉඳලා තියෙනවා. හරි. සම්පත් මහත්මයා එතකොට දැනගන්න පුළුවන් අපිට මුලින්ම ඔබතුමා අපිව දැනගත්තේ කොහොමද? කොහොමද දැනගත්තේ මාස්ටර් කැම්පස් එක සම්බන්ධයෙන්? Facebook එක හරි තමයි. Facebook එක හරි තමයි මට ඔයාව සම්බන්ධ වුනේ. නමුත් ඒකෙන්ම මැසේජ් එකක් දාලා ඔයාට චෙක් කරලා තමයි මම ඔයාගෙන් අහලා මම ඔයාගේ පාඨමාලාව ඉගෙන ගත්තේ. හරි. ඔබතුමා ඉතින් මේ ජොයින් වෙන්න කලින් ඔබතුමාට මොකක් හරි බයක් සැකක් තිබ්බද? ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ජොයින් වෙන්න බයයි මේ ප්‍රශ්නේ තියෙනවනේ. ඉතින් ඒ වගේ තිබ්බද ජොයින් වුණාට පස්සේ ඔබතුමාට ඒක ගැන මොකක්ද කියන්න හිතෙන්නේ? ඇත්තම අර ජොයින් වෙන්න කලින් අර මේ වගේ පාඨමාලාවක් කරන්න කලින් පොඩි සැකේකුත් තිබ්බා. පාඨමාලාවට සම්බන්ධ වීම සම්බන්ධවත් පොඩි ගැටලුවක් තිබ්බා. නමුත් ඒ ගැටලුව මේව තියාගෙන අපි ලොස් වීම වැඩි වීමත් එක්ක මේ පාඨමාලාව කරලා බලලා මේකේ සම්සිද්ධිය මට ඉගෙන ගැනීමට හැකියාවක් ඇති කියලා විශ්වාස මත තමයි මම ඔයත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ සම්බන්ධ වුණාට පස්සේ? ඇත්තටම කියනවා නම් මම ගොඩක් සතුටු වෙනවා මේ මාස්ටර් කැම්පස් එකේ ඔබතුමත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව. මම ඊට කලින් ඇත්තටම කියනවා නම් මම පොඩි තෑන්ඩ් ලොස් එක හිටියේ. නමුත් ඔබතුමත් එක්ක ඔබගේ මාස්ටර් කැම්පස් එක සම්බන්ධ වීමත් එක්ක මම සෑහෙන්න වින් එකක් මම ලබා ගත්තා කියලා මම විශ්වාස කරවි. විශ්වාස කියන්නේ මට 100%ක් මට විශ්වාසයි. අපි මොනවද මෙච්චර කාලයක් කරේ කියලා මට හිතෙනවා ඔබත් එක්ක සම්බන්ධ වීමත් සමග. හරි. එතකොට අපි උගන්වන දේවල් ඔබතුමා කොහෙන්වත් ඉගෙන ගත්තේ නැද්ද? මීට කලින් කොහෙන්වත් සාමාන්‍යයෙන් දැනගෙන තිබ්බේ නැද්ද? මීට කලින් ඇත්තටම කියනවා මම අර YouTube එකේ බලලා තියෙනවා මම නෑ කියන්නේ. නමුත් මේ වගේ දැනීමක් ඔබතුමාගෙන් තමයි ඇත්තටම ලබා ගත්තේ. මම මීට කලින් ඒ වගේ දැනීමක් ලබාගෙන නෑ. Thank you so much. ඇත්තටම කියනවා. Thank you so much. ඉතින් ඔබතුමාගේ සාමාන්‍යයෙන් earnings එහෙම කොහොමද ඉගෙන ගත්ත දේවල් භාවිතා කරලා earn කරනවද? Basic එකෙන්ද advance වලින්ද කොහොමද ඉගෙන මේ ඉගෙන ගත්ත දේවල් භාවිතා කරලා earn කරන විදිහම දැනගන්න පුළුවන්ද ළමයින්ට? ඇත්තටම කියනනම් ඔබතුමාගේ අර බේසික් පාඨමාලාව කරගත්තට පස්සේ මට සෑහෙන දැනීමක් ලැබුණා. ඒකෝර අර ඇඩ්වාන්ස් කෝස් එකට යන්න කලින් ඔයාගේ බේසික් එක ඔබතුමා කරාට පස්සේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ හරහා මම අද මේ වන විට කොට සෑහෙනම ප්‍රොෆිට් එකක් ලබනවා. මම ඒකට ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම ඔබ ආයතනයටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ මේ ඉන්න ළමයින්ට ඔබතුමා හා සම්බන්ධ වෙලා මේක මේ පාඨමාලාව කරලා හොඳ යන්නේ එකක් ලබාගෙන හොඳට ගමනක් යන්න පුළුවන්. ඒක 100%ක් මට විශ්වාසන්තවක් තියෙනවා. Thank you so much. Thank you so much. ඉතින් ඔබතුමා සාමාන්‍ය දවසකට කීයක් ගේනවද? දැන් මේ දවස් ටිකේ කොහොමද කීයක් ඔය earn කරලා තියෙනවද? ඇත්තටම කියනවා නම් ඔබ මට පහළ දවස් ටිකේ පොඩි කාර්ය බහුලත් එක්ක තිබුණා. මම ඔබතුමාට screen shot එකක් දුන්නා. ඒ දවස් ටිකේ මම අර රුපියල් 5000ක් වගේ deposit එකක් දාගෙන තමයි මම earn කරේ. නමුත් ඔබතුමා කියපු දෙයක් එක්ක මට ලැබුණු පොඩි timing එකත් එක්ක මම රුපියල් 1000 වගේ එන්නිකන් ලබා ගත්තා. එතකොට අද දවසේ කතා කරනවා නම් ඔබතුමත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමාගේ ලබා ගත්තේ මට ලැබුණු 3 එකත් එක්ක මම අද දවසේ මේ වෙනකොට රුපියල් 35000ක් හොයාගත්තා. මම ඒකට ගොඩක් සතුටු වෙනවා. ඔබ ආයතනයේට බොහොමත් ස්තුතිවන්ත වෙනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම thank you so much. එතකොට බලා ගන්න පුළුවන් ළමයි එයා අද දවසේ නිකම් මේ ඉඳලා මේ සාමාන්‍යයෙන් earn කරලා තියෙනවා 35000ක් විතර. ඒ කියල කියන්නේ මේකෙන් earn කරන්න පුළුවන්.
එතකොට ඔයාලට තියෙන ප්‍රශ්නේ තිබ්බා එන් කරන්න පුළුවන්ද උගන්නන දේවල් භාවිතා කරලා එන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගොඩක් අය තිබ්බා. එතකොට මේකේ බලා ගන්න පුළුවන් ඔයාලා වගේම ස්ටුඩන්ට්ස්ලා තමයි ඔයා වගේම කෙනෙක් තමයි. ඉතින් මට පෙන්වන්න පුළුවන් මගේ ස්කිල් එක දාලා මට සෑහෙන ලොකු ගණන් දිනලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක වැඩක් නැහැ. මොකද ඒක මගේ එක්ස්පීරියන්ස් එක මගේ ස්කිල් එක මගේ හැකියාව. ඒක ඔයාගේ නෙමෙයි. එතකොට ඔයා කියලා කියන්නේ ඔබ වගේම තව කෙනෙක් අපේ ආයතනවල ජොයින් වෙලා කිසිම දෙයක් දන්නේ නැතුව earn ඉගෙනගෙන මොකක් හරි earn කරනවා කියලා කියන්නේ අන්න ඒ තැන තමයි ඔයාගේ තැන. අන්න ඒ වගේ ඔයාලත් මෙන්න මෙතනට අවිලා ලස්සනට earn කරන්න පුළුවන්. මේක දවසක් දෙකක් නෙමෙයි ලස්සනට මේක life time අරගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි life time student support එකක් දෙනවා පොඩි ළමයට වාගේ උගන්වනවා කියලා කියනවා අපි free sessions වල. ඉතින් ඔබතුමාලා ඔබතුමාගේ පැත්තෙන් කියන්න දෙයක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? කියන්නේ අපි උගන්වනව තේරෙනවද ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වේද? නැත්නම් එක එක තරාතරම් වල අලයි ඉන්නවනේ. job කරන කට්ටිය පොඩි පොඩි කට්ටිය ලොකු කට්ටිය ඉන්නවා. ඉතින් එක එක කෙනාට තේරෙනවද ඔබතුමාලාට earn කරන්න පුළුවන් සම්බන්ධයෙන් අපි උගන්වන දේවල් සැටිස්ද? ඇත්තටම කියනවා ඔබතුමා කියන එක අද මේ දැන් මේ තියෙන දැනීමත් එක්ක ගත්තොත් එහෙම මොන්ටිසෝරි යන ළමයිගුණත් ඒක තේරෙනවා. ඒ කියන්නේ එතනින් එහා ඉදින් මම ආයෙ කතා කරන්න ඕනේ නැහැ එතනින් වයස සම්බන්ධව. එතකොට මේ මිනිස්සු ටික වඩා හොඳට තේරුම් ඕනි. එහෙම කරලා ප්‍රොෆිට් එකක් ලබා ගන්න බැරි නම් ඈන් කරලා තේරුමක් නැහැ. ඇත්තටම කියනවා එහෙම කියනවා. එහෙම කියලා ගොඩක් තේරෙනවා නම් බොහොම හොඳට ඈන් කරලා හොඳ වින්න ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඉතින් ඔබතුමාට මේක ගැන කොහොමද විශ්වාසය? ඇත්තටම අපි ගැන කියන්න තියෙන අඩුපාඩු මොනවා හරි තියෙනවද? නැත්නම් ඔබතුමාට අපි අපි සම්බන්ධයෙන් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද? අපි ඔයාලට ස්ටුඩන්ට් සපෝට් එක දෙනවද? ඔයාලත් එක්ක ඉන්නවද? ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන ළමයින්ට? ඇත්තටම මේකට සම්බන්ධන ළමයින්ට මම බොහොම කියනවා අනිවාර්යයෙන්ම අඩුපාඩු වන්න මම ඇත්තටම දකින්නේ නැහැ. මගේ අඩුපාඩු තමයි මම ඔබතුමාගෙන් ඉගෙන ගත්තේ, වායතන ඉගෙන ගත්තේ. මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්තයි. මේකට සම්බන්ධ වෙන සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම මේකේ හොඳ ප්‍රොෆිට් එකක් ලබාගෙන හොඳ වින් එකක් ලබාගෙන තමුන්ගේ ටාකට් එකට යන්න පුළුවන්. ඒ ගැන මට 100,000 කන්ෆර්ම් කරලා කියන්න පුළුවන් වායතනේ සම්බන්ධව. අනිවාර්යයෙන්ම අපි මෙයාගේ මේ earnings ටිකක් chat එකේ බලමු මේ විහිම පැත්තකේ. බලාගමු chat එක open කරපු ගමන් බලා ගන්න පුළුවන් chat එක open කරපු ගමන්ම පේනවා අපිට මේ ලස්සන earnings set එකක් තියෙනවා මෙයාගේ. ඒතරව බලා ගන්න පුළුවන් මේ ළමයින්ට කොච්චරක් විතර earn කරලා තියෙනවද කියලා මෙයා. සාමාන්‍යයෙන් බලන්න මෙයාගේ රුපියල් 400 2000ක් වින් කරලා තිනවා, ආයේ 600 3000ක් වින් කරලා තිනවා, 100 ගණක් දාලා 5000 ගණක් වින් කරලා තිනවා, ආයේ 500ක් දාලා 2500ක්, ඊට පස්සේ තව 400ක් දාලා 2000ක්, තව උඩට යන්න යන තව තියෙනවා 3000ක් දාලා 11000ක් වින් කරලා තිනවා සාමාන්‍යයෙන්. එතකොට ඒක ප්‍රොෆිට් එක විතරක් සාමාන්‍යයෙන් 9000කට ආසන්න සංඛ්‍යාවක වින් එකක් මේ, ඒ කියන්නේ එක වින් එකකින් ඉන්නේ සෑහෙන ලස්සන වින් එකක්. ඒ වගේම බලාගන්න පුළුවන් රුපියල් 2000ක් දාලා 10000ක් වින් කරලා තිනවා. ඉතින් සාමාන්‍ය 1-to-1 නෙමෙයි මේ 1-to-10 එකක් තියෙන්නේ. හොඳේ ඒ වගේ ලස්සන වින්ස් තියෙනවා. හොඳයි, ඇත්තටම සතුටුයි. ඊට පස්සේ තව තියෙනවා, තව පොඩි පොඩි වින්ස් තියෙනවා. හොඳයි. ඉතින් මේ වගේ ලස්සන එයාගේ earnings බලා ගන්න පුළුවන්. ඒ වෙතරන්න මේ ඊට කලිනුත් සෑහෙන වින්ස් දාලා තියෙනවා. බලා ගන්න පුළුවන් මේ එයා ප්‍රැක්ටිස් සෙෂන්ස් දවස් ක්ලාස් එකට ජොයින් වුණ දවස් වලත් මේ සෙෂන්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ඉන්නේ. ඒ වගේම කෝල් එකෙත් ඉන්නේ. එයාගේ මේ කෝල් එකේ කැම් එක විතරයි ඔන් කරන්න බැරි. මේ ඉන්ඩෙක්ස් නම්බර් එක බලා ගන්න පුළුවන් 484. ඒ ලයිව් chat එකේ ඉන්නේ යාළුවත් එක්ක. ඉතින් බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඔබතුමාලටත් ජොයින් වුණා නම් ලස්සන ටර්න් කරන්න පුළුවන්. ඈන් කරලා සෑහෙන ඈර්නින්ග්ස් වල ප්‍රූෆ් බලා ගන්න පුළුවන්. තව අපි ඉන්ටර්විව් කරපු නැති ගොඩක් අයට හිටිය ලක්ෂ ගාණක් ඈන් කරලා තිබ්බ මාස ඇතුලේ. සමහරු හිටිය ඕලෙවල් විතරයි පාස් කළා හිටියේ. එහෙම ඊට පස්සේ ජොයින් වෙලා හිටියා ගොඩක් දුප්පත් කොල්ලෙක්. මං දන්න විදිහට බයික් එකක් ගන්න ඕනේ කියලා සෑහෙන ආසාවෙන් හිටියේ. කොල්ලා මාසයක් ගිහින 1,3 ලක්ෂ හොයලා බයික් එකක් අරගෙන ෆොටෝ එකක් දාලා තිබ්බා. ගොඩක් ස්තුති කළා තිබ්බා. එයාගේ ඉන්ටර්වයුව එක ගන්න උනේ නැහැ ගොඩක් කාලයකට කලින්. ඉතින් ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වුණෙක් ගැන? ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? මොනවා හරි අදහසක් තියෙනවද? මම දැන් ඔබතුමත් එක්ක සම්බන්ධ වෙලා සතියකට දවස් 10කට වගේ ආසන්න කාලයක් වෙන්නේ. ඒ දවස් 10 ආසන්න කාලේ මට ලැබුණු විවේකයක් එක්ක මම රුපියල් 50,000ක වගේ ඈනින් එකක් ලබාගෙන තියෙනවා. මම ඩිපොසිට් කරේ රුපියල් 5000ක් විතර. ඉතින් මම රුපියල් 50,000කට ආසන්න ඩිපොසිට් වින් එකක් ලබාගෙන තියෙනවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඒ සම්බන්ධව ඔබතුමාගේ ආයතනයටත්, ඔබතුමා මට ලබා දුන්න දැනුමටත්, ඔබතුමාගේ ළමයින්ට ඉදිරියට ලබා දෙන පාඨමාලාව සම්බන්ධව මම ගොඩක් ස්තුතියෙන් දෙනවා. අනික තමයි ඔබතුමාගේ පාඨමාලාවට සම්බන්ධ වෙන සියලුම දෙනාට මේක ජයග්‍රහණයක් ලබා ගන්න බැරි නම් එතන අපිට කතා කරලා ඇත්තටම තේරුමක් නැහැ. ඔබතුමාගේ මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රොෆිට් එකක් ලබා ගන්න බැහැයි කියලා මම හිතන්නේ නැහැ කිසිම ලොල. ඒක 100,000ක්ම දන්නවා.
අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක තමයි පොඩි ළමෙන්ට පවා තේරෙන විදිහට ලස්සනට කලර්ස් වල හඳුනා ගැනීම ඉදන් පොඩි ළමෙන්ට වගේ කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම සතුරුයි 5000ක ඉදන් 50000ක්. ඒ කියන්නේ දහස ගුණයක් ලස්සනට earn කරලා තියෙනවා free time එකේ normally play කරලා. ඉතින් ඇත්තටම පට්ට සතුරුයි හදවතින්ම සතුරුයි ඒ වගේම තමයි අපි මේ පිටිපස්සෙන් ඉඳලා හැම දෙයක්ම දෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් ඉගෙන ගන්න තමයි ඔයාලට අපි ලබා දෙන්නේ. ඉතින් අපි බල කරලා කියන්නේ නැහැ එන්න අපිත් එක්ක ඉගෙන ගන්නම ඕනේ කියලා. ඔයාලට හොයන්න පුළුවන් හැම දෙයක්ම හොයන්න කරන්න බලන්න අවුලම්මන. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න මුලින්ම දේ සුවිශේෂීම දේ. දැන් මෙයා මට ස්තුති කරාට ඇත්තටම මෙයා මෙයාටම ස්තුති කරගන්න ඕනේ. ඔයා ඔයාටම ස්තුති කරන්න. මොකද ඔබතුමා මේ වගේ කෝස් එකක් තියෙනවා කියලා බලන්න නිකම් පැත්තකින් ගිය නැහනේ නේද? ඔබතුමා ආහරි ඒකක් මොකක් හරි එකක් වගේ කියලා ගිය නැහනේ පැත්තකින්. මට මොකක් හරි කරගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඔබතුමා තීරණයක හිටියා විශ්වාස කරා අපිව. ඉතින් අපි විශ්වාස කරලා ලස්සනට අපිත් එක්ක ජොයින් වුණා. ජොයින් වෙලා මොකද කරේ? ඉගෙන ගත්තා. එතකොට ඔයාගේ කැපකිරීම, උනන්දුව සහ ඒ ඒකට අර තිබ්බනේ උනන්දුවක් අන්න ඒක තමයි වටින්නේ. ඔබතුමා ඊට පස්සේ ඉගෙන ගන්න නිකන් හිටියේ නැහැ නේද බලාගෙන. ඒවා භාවිතා කළා හරියටම ගන්න පුතේ ඒවල් භාවිතා කළා ඉගෙන ගත්ත දේවල් හරියටම ප්‍රැක්ටිස් කළා ඒව දේවල් කරානේ. ඊට පස්සේ තමයි ලස්සන ඈර්නින් එකකට එන්න පුළුවන් උනේ. එතකොට ඒක කොච්චර සුවිශේෂී දෙයක්ද? ඇත්තටම ඔබතුමා ගැන තාඩම්බර වෙන්න ඕනේ. ඉතින් බලන් ඉන්න ළමයින්ටත් කියන්නේ එකයි, නිකන් උඩින් බලාගෙන හිටියට උඩරින් ලැබෙන්නේ නැහැ. ඉගෙන ගන්න බලන්න. ඒකට අපි ඉන්න වගකීම දෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් සපෝට් එකත් ලයිෆ් ටයිම් ඔයාලට දෙනවා. උගන්න හැම දෙයක්ම පොඩි ළමයිට වගේ අතට දෙනවා. ජස්ට් ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. මොකක් හරි කරන්න ඕන නම් නිකන් ඉඳලා බලන් හිටියම ඉගෙන ගන්නවත් earn කරන්නවත් බෑ. ඔයා පොඩි කාලේ ඉඳන් ස්කෝලේ ගිහිල්ලා ලස්සනට ඉගෙනගෙන සර්ටිෆිකේට් අරගෙන ක්වොලිෆිකේෂන්ස් හදාගෙන මොකද කරන්නේ? මොකද කරන්නේ? ජොබ් එකක් හොයාගෙන යනවා. ජොබ් එකක් හොයන්නේ මොකටද? සල්ලි හොයන්න. එතකොට ඒක හොයන්නෙත් මොකටද? සල්ලි. එතකොට මෙතනදිත් මොකද කරන්නේ? ඔයාලා මේ ඉගෙනගෙන මෙතනදිත් සල්ලි හොයන්න තමයි කරන්නේ. ඉතින් නිකන් උඩින් බලාගෙන හිටියම නිකන් මොකක් හරි එබුවම මොකක් හරි YouTube වීඩියෝ එකක් බලපු ගමන් සල්ලි ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක earning method එකක් විදියට යනවා. ඒකත් ඉගෙන ගන්න ඕනේ. සල්ලි හොයන්නත් ඉගෙන ගන්න ඕනේ. qualification සදා ගන්නත් ඉගෙන ගන්න ඕනේ. හැම දෙයකින්ම ඉගෙන ගන්න ඕනේ. මනුස්සයා කියන එක සර්ව සම්පූර්ණ computer එකක් වගේ නෙවෙයි. පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන ඉගෙනගෙන තමයි වර්ධනය වෙන්නේ. ඒ වගේම තමයි මෙතනත් ඉගෙන ගන්න ලස්සන life time අරගෙන යන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඔබතු ගැන. ඒ වගේම මේ වගේ ළමයි සෑහෙන පිරිසකගේ students reviews තියෙනවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් channel එකේ සෑහෙන්නේ. ඉතින් මට review කරගන්න බැරි වුණා පහුගිය කාලේ. මොකද ඒ තරම් දුරට අපි ඇබ්බැහි වෙලා ගොඩක් අඩ කිව්න හැ එන්න බලන්න review කරලා මේක මේක කියලා කියන්න ඕනේ නැහැ. ඇත්තටම බොමනාව තියෙන කට්ටියට join වෙන්න පුළුවන් වුණා. දැන් ඔබතුමා අපිත් එක්ක class එකට join වෙලා registration කරගත්ත මුදලට වඩා සෑහෙන ගුණයක් ඔබතුමා earn කළා තියෙනවා නේද? ඔව් අනිවාර්යෙන්. අනිවාර්යෙන්. එතකොට අපි ඇත්තටම ලබාගත්ත මුදලත් සම්බන්ධයෙන් ඔබතුමාට එතකොට හිතන්න පුළුවන්ද ගෑවෙනවත් ප්‍රමාණයක් තියෙනවද නැහැනේ? ඒතර ඒ වගේ ස්කූල් මුදලක් අරගෙන ඇත්තටම උගන්වීම් කටයුතු කරන්නේ අපිට ඇත්තටම මේකේදී උපයන්න ඕනේ කියන්නේ මේ. ඉතින් මේකදී ඒ වගේ දස ගුණයකින්වත් කැලලක්වත් නැහැ ඇත්තටම අපි ලබා ගන්න මුදල මේ කෝස් එක සම්බන්ධයෙන්. ඔබතුමා දන්නවා ඇති. එතකොට මේ ඇත්තටම ලබා ගන්න ඉන්ඩෙක්ස් නම්බර්ස් ඉෂුව කරන්න සහ ටැක්ස් ගෙවන්න විතරයි. එතකොට ඒකට ලබා දෙන මුදල ගැන ඔබතුමාට විනාඩියකටවත් හිතන්න එපා. මේ හිතන විස්තර හිත 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 හිටියම කවදාවත් හරියන්නේ නැහැ. බහලා කරලා බලන්න, ඉගෙන ගන්න බලන්න, ඒක වැඩේ කරලා බලන්න. ඔබතුමාගේ ඉවසීම ප්‍රගුණ කරගන්න කරන හරියනවා අනිවාර්යයෙන්ම බය වෙන්න එපා. ඉතින් අපි පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඔබතුමා නිදා ගන්න වෙලාවද? රෑ 12ත් වෙලානේ. 12ත් පහ වෙලා තමයි මේ ඉන්ටර්වයුව එක ගන්නෙ. ඒ වෙලාවදීත් අපිත් එක්ක සපෝට් එකක් දෙන්න. එකට පහයි. වෙලාව රෑ 1යි. ඉතින් අපිත් එක්ක ඒ වෙලාවටත් අපිට සපෝට් එකක් දෙන්න ඕනේ. ඔබතුමාට මගේ ඉන්ටර්වයුව එකට එන්නම් කියලා ආවා. ඇත්තටම පට්ට සතුටුයි. ඒ වෙලාවටත් අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. අර ඒ කලගුණ තියනවා කියලා කියන්නේ ඇත්තටම පට්ට රෙස්පෙක්ට් කරනවා ඔබතුමාටත් බම. ඉතින් බලන් ඉන්න ඔයාලත් එහෙමයි. ඒ උනන්දුව ඔයාලට තියනවා නම් අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙනගෙන බලන්න. බල කරන්න හැ අපි ෆ්‍රී සෙෂන්ස් වල කියලා බලන්න. ඔබතුමාලා ෆ්‍රී සෙෂන්ස් වල දැනුවත් කිරීමක් කරලා තියෙන්නේ මොකද්ද? ඇත්තටම මේක දැනුවත් කිරීමක් කරන්න හේතුව තමයි අපි ගස් වලින් මුදල් කඩන්න හැ. අපි හම්බ කළ මොකක් හරි ක්‍රමයකින් අපිට මුදල් ලැබෙනවා. ඒකවත් අඩමුදලම ලොස් කරගන්නතව ඉන්න කියලා පෙන්වන්න තමයි අපි මේ ෆ්‍රී සෙෂන් එකේදී මුලින්ම දැනුවත් කරන්නේ නේද? ෆ්‍රී සෙෂන් එක බලපු කට්ටිය දන්නවා ඇති. මුලින්ම දැනුවත් කරන්නේ මේ දේවල් ප්ලේ කරන්න එපා, මෙහෙම කරන්නත් එපා, මෙහෙම කන්ට්‍රෝල් කරගන්න කියලා සම්බන්ධයෙන් සියලුම දේවල් අපි දැනුවත් කරනවා. අන්තිමට තමයි කියන්නේ ඔබතුමාට මුදල් උපයන්න ඕනද? නැත්නම් ඒකෙන් මොකක් හරි ඔබ දන්න දෙයකින් හරි මුදල් උපයන්න ඕනද? ඒකට මේක යූස් කරන්න, මෙහෙම කරන්න, මේකෙන් ඉගෙන ගන්න, මේ දේවල් කරන්න කියලා අපි ඒකට ගයිඩ් කරනවා. ඒකට තමයි අපි ඉන්නේ. ඉතින් බය නැතුව හැමදේම ඉගෙනගෙන බලන්න. හැමදේම සක්සස්ෆුල් කරන්න පුළුවන්. ලස්සනට ඉවසීම හැමදේම කරොත්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණ ඔයාලටත් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි. ඩිස්ටර්බ් කරාද නෑනේ? කෑවද? බිව්වද? ඔව් කාලා හැම ඉන්නේ. කිසිම මේ බාධාවක් කරේ නෑ. ඔබතුමාට මම අර කනගාටු වෙනවා. මගේ ෆෝන් එකේ තියෙන මේ ආබාධෙත් එක්ක මේ වීඩියෝ එක
සම්බන්ධීමේ සම්බන්ධව මම අනිවාර්යයෙන්ම ඔබතුමත් එක්ක මේ ඉදිරියේදී මීට වඩා හොඳ වීඩියෝ එකකට මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඒක වෙලාවක් සම්බන්ධව මම කොහොමත් කනගාටු වෙන්නේ නැහැ. ඒක මේ පාන්දර එකද දෙකද කියන එක මම එහෙම වෙන්නේ නැහැ. ඔබතුමා ලබා දුන් මට දැනීම සහ ඔබතුමාගෙන් මම ඉගෙනගත්ත දේ ගැන මම ඔබතුමාට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මම කියනවා ඉදිරියේදී සම්බන්ධ වෙන ළමයින්ටත් මේකට සම්බන්ධ වෙලා ඔබලා ලොස්සුන මුදල්ට වඩා මෙතනට මේ මාස්ටර් කැම්පස් එක ආයතනය අය කරන මුදලට ඔබලාට ඊට වඩා දහස් ගුණයකට වඩා වටිනවා කියලා මම හිතනවා. ඒකින් ඒ වියදම් කරාට වඩා ඊට වඩා ලක්ෂයක් වාරවල හොයාගන්න පුළුවන් හරියටම ප්‍රී කාලයක් තියෙනවා නම් දවසකට වුණත් ඒ වගේ මුදලකට ඔබලාට යන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඉතින් මේ මාස්ටර් කැම්පස් ආයතනයට ඒ මට ගන්න පුේ ඔබතුමාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් අපි කියන්න මම මුකුත් නැහැ. මොකද කියන්න තියෙන හැමදේම එතුමා කිව්වා. ඉතින් ඊට වඩා මට දෙයක් කියන්න නැහැ ඇත්තටම. ඉතින් ඇත්තටම ඔයාලට පෙන්වන්න මේ දේවල් දාන්නත් හේතුව ඉගෙන ගන්න ළමයි, ඉගෙන ගන්න මොනවා හරි කරන්න බලන්න, හොඳ තැනකට යන්න බලන්න එච්චරයි. හරි, ඉතින් අපි මීටින්ග් එක එන්ඩ් කරමු. ලොකුවට මේක ගන්න ඕනේ නැහැ. ඉතින් ලොකුවට කියන්නත් ඕනේ නැහැ. තේරුම් ගන්න මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්, ඉගෙන ගන්න උනන්දුවත් තියෙන මිනිස්සුන්ට ඉගෙන ගනි. කැපකිරීමක් කරලා ඉගෙන ගන්න කවදාවත් අපතේ යන්නේ නැහැ. හැම දෙයක්ම තමන්ට විතරයි ලැබෙන්නේ, ඒක ලැබෙන ප්‍රතිඵල විතරයි. දැන් මේ මිනිස්සයත් මේ මහත්යත් එයාගේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒගෙන ගතතේ ජස්ට් බේසික් එක විතරක් ඉගෙන ගන්න. ඇඩ්වාන්ස් එකක්වත් ඉගෙන ගන්න කියලා මම හිතනවා. එයාට වෙලාවක් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඔව් අනිවාර්යයෙන්ම මට පොඩ මේ දවස්වල ලබන මාසේ 31 න් පස්සේ මම නිදහස්. එතකන් පොඩ්ඩක් බිසි ටයිම් එකක් මම යන්නේ, බිසි ටෝන් එකක් ඉන්නේ. නැත්තම් කිසි කැඩුවක් නැහැ මට. ඒකත් මම ඔබතුමා වෙනුවෙන් ඕනි වෙලාවක මම ඕනි ටයිම් එක මම අනිවාර්යයෙන්ම ඔබතුමා වෙනුවෙන් ඕනි දෙයකට මම ඉදිරිපත් වෙලා ඒ වෙනුවෙන් මගේ කාලේ මම අනිවාර්යෙන් මේ කරනවා. ඒක මට වෙලාවක් අදාළ වෙන්නේ නැහැ කිසිසේත්ම. අනේ thank you so much. අතරම වචන ටිකක් මට අතරම මාව මෙරක් තරම් වටිනවා. ඉතින් thank you so much අපේ මීටින් එකට සම්බන්ධ වුණාට. අපි end කරගමු. ගොඩක් කලා ගන්නපා. එතකොට ඔබතුමාටත් නිදා ගන්න වෙලාවනේ. ඉතින් ප්‍රශ්නයක් කරගන්නතු අපි මේක end කරමු. හරිද? thank you so much. හරි. බොහොම ස්තුතියි ඔබගේ ආයතනයටත් ඔබගේ ආයතනය සම්බන්ධ සියලු දෙනාටම. අනිවාර්යයෙන්ම මම කියනවා හොඳ වින් එකක් ලබාගෙන හොඳ අනාගතයකට යන්න පුළුවන් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. thank you so much. ඉතින් thank you class එකට හරියන වෙලාවට මම recording එක දැම්මා. thank you ඔබතුමාගේ review එක සම්බන්ධයෙන් අතරම පුදුම හිතරව නැත්නම් කවදාවත් මේ වගේ review දීලා නැහැ නේ. ඉතින් මම disturb කරේ නැහැ නේ අතරම. අනේ ඇත්තටම නෑ, කිසිම මේක නෑ. මම නිදා ගන්න ටයිමින් එක තමයි මේක. මේ ටයිමින් එක නිදා ගත්තම මම ඔක පාන්දර 4:00 වටම මෑරිනවා. එහෙමද? ඒ සම්බන්ධ ඔව් පාන්දර 4:00 විතර මේ යන්න ඕනේ පොඩි ගමනක්. ඒ වඩාත් රෙඩි කරගෙන තමයි හිටියේ. මම මේක තමයි බැලුවේ යනකොටත් යන්න කලින් මේක කරලා රෙකෝඩින් එක අරගෙන මේ ඇඩ්මින්ට දීලා තිබ්බනම් එයා මේක එඩිට් කරලා හරියටම හදලා මේ YouTube එකට අප්ලෝඩ් කරලා දායිනේ. ඒතර මට ඒ වැඩේ ලේසියිනේ. ඉවරයිනේ එතකොට. ඒක නිසා තමයි මම කොහොමද ඔයාව සම්බන්ධ කරන්නේ. ෆොටෝ එකක් දාන්න ඕනද? ෆොටෝ එකක් දාන්නම්. ෆොටෝ එක දාලා දාන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. හරි හරි. ෆොටෝ එක ඕන නම් කියන්න මට. ආ ෆොටෝ එකක් දාන්න මට. මේ මොකද දන්නවද? කතා කරන එකේ ස්ක්‍රීන් එක මුකුත් නැහැ. ඒකයි මේ මම බැලුවේ. ෆොටෝ එකක් දැම්මට පස්සේ ඕක ෆොටෝ එක කියන්නේ කැමරාව ගා මේක අර ගෙදර ගියොත් මට හදාගන්න කාලයක් තිබෙන්නේ නැහැ. මම වැඩි උනන්දු කරෙන්නේ නැහැ. අර ඔබතුමාත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මට සෑහෙන දෙයක් මේක වටිනවා කියලා මට හිතුණා. ඇත්තටම කියලා මම අද දවසට ඇත්තටම රුපියල් 25000ක් මම ගෙවුවා රුපියල් 5000ට. ඔව් එන්න සතුටු නැහැ ඇත්තටම. අනිවාර්යයෙන්. අර මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ මේ දවස් ටිකේ. ඒ කියන්නේ උදේ 4:00 නැගිටින්නේ ආයේ මේ හවස 7:00 8:00 මම ඇවිල්ලා නාගම මම 9:00 මම වගේ මැසේජ් එකක් දාලා තිබුණා ආපු වෙලාවට. ඔව් මම දැක්කම නාවි කියලා. ඒක අර ඔයා වුණත් ඒක හිතනවා මේ මිනිස්සු මගේ ඉරන මම මගහරිනවද කියලා මට මගේ හිතේ මම කිව්ව දුවනවා. මොකද නමුත් මම ආගෙන දෙයක් ඉගෙනගෙන අයන්නක් හරි ඉගෙනගෙන මම ඔයාට එහෙම දෙයක් කරොත් මට ජීවිතේට හරියන්නේ නැහැ. මම එහෙම කරන්නේ නැහැ කාටවත්. මගේ හතරේ කිරුවත් මම එහෙම කරන්නේ නැහැ. මම ඒකයි අද මේ වගේ කෙනෙක් කියලා සතුටු වෙනවා. ඌ ඉතින් එකම ටේබල් එක එක දිගට ප්ලේ කරන එක ඒක පොඩ්ඩක් පුළුවන් තරම් අඩු කරගන්න. හරිද?
ඔව් ඒකේ අර අර කියන්නේ මට ඒ ටේබල් එක මේ ඒෂියන් රූලට් එක තමයි හුරු වෙලා තියෙන්නේ මට ඒකෙන් මන් දන්නවා මට මොන ලෝවින් හරි වින් එකක් එනවා කියන්න ඒක හරියයි හැබැයි මොස්ට්ලි එක දිගට ඉන්න එපා ඔයාගෙන් ඒ දේ ඇත්තටම ඉගෙන ගන්නවා අර මේ ප්‍රී මේ ප්‍රেজෙන්ටේෂන් එකේ මම සෑයින් ඉගෙන ගත්තා කි Thank you so much අතනසතර අතර මේ රුපියල් 5000 වියදම් කළා මිනිස්සු losses වලට දෙයක් ඉගෙන ගත්තොත් එහෙම සාමාන්‍ය පාඨමාලාවේ 100ක් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ 10ක් ඉගෙන ගත්තම මේ මිනිස්සු අර වින් කරන්නත් කොටමේදී ඒක තමයි ඇත්තම කතාව. 100ක් ඉගෙන ගන්න පුළුවන් ඒක ඇත්ත. 100ක්ම කම්ප්ලීට් කරගන්න ඊට වඩා සෑහෙන ලොකු වලින් සල්ටන්න පුළුවන් ඒක ඇත්ත. දැන් ඇත්තටම ඔයා කියන දේ මම සාමාන්‍යයෙන් 5% 10ක් ඉගෙන ගත්තද කියලා මට හිතා ගන්නවත් බැහැ. නමුත් මම වින් කරනවා නමුත් ඔයා ඉගෙන ගත්ත මූලික දේ මම ඔයාලා ඉගෙන ගත්තා. ගණන් ඕනේ දේ. ඇත්තටම අපිත් ඉතින් මිනිස්සු මේ මෙහෙම කරයි කියලා අපි හිතන්නේ නැහනේ. ඒකයි දැන් නමුත් ඔබතුමාගේ අර patient එකේ සා ඔයාගේ අර group එක දිහා බලනකොට ඉන්න ඉස්තෙන් දෙකයි ඒවා මේවා බලනකොට සෑහෙන විශ්වාසයක් තියෙනවනේ මිනිස්සුන්ට. ඒකත් විශ්වාස කරන්න බැරනම් ඇත්තටම මිනිස්සෙක් විදියට ඇත්තම තේරෙන්නේ නැහැ මීටත් වඩා කොහොමද දෙන්න ඕනේ කියලා. මේ වගේ students ලගේ earnings 100 ගණනක මම පෙන්නලා තියෙනවා. එතන මට ගිහිල්ලා analyze දෙන්න කියන්න බෑනේ මේ මේක තියාගෙන මෙහෙම ඉගෙන ගන්න කියලා. මට කියන්න ඉගෙන ගන්න දෙයක් කියලා විතරයි. ඔතන අර මිනිස්සුන්ගේ අර මතේ තියෙන මිනිස්සු මේ ගොන්සි බොරු ගන්නනවා ටික්ස් දෙන කතාව. අර මිනිස්සුගේ අර හොර වැඩත් එක්ක මිනිස්සුගේ මුදල් වංචා කිරීමත් සම්බන්ධව තමයි මේ මිනිස්සු සම්බන්ධ වීම අඩු. එක වින්නයක් ගන්න බෑන අතවල් 35 40ක් විතර යනවා. ඔව්. චලසලා හිටියද? ඔව්නේ. ආ දැන් ඔබතුමා මේ ඉගෙන ගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් මේ දවස් 5 දවස් 10ට මෙහා. ඒකයි වෙන්නේ. අනිවාර්යම අනිවාර්යම. ඔව් අර එතනම අර අපි රුපියල් 5000ක් විතර වගේ දාගෙන මේවා කරන්නේ සාමාන්‍ය account balance එක ලක්ෂයක් වගේ දෙන්න සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ආ ඒක තිබ්බොත් ඒක මාසයක් අතර ලක්ෂ 5000ක් නෙවෙයි ලක්ෂ 50000ක් වගේ යන්න පුළුවන්. හරි. Thank you so much හෙලන්. අපි end කරමුනේ. දා ගන්න. හරි එහෙනම්. උසර්ණ ජය වේවා. බොහොම ස්තුතියි ඔබතුමාටත් ඔබේ ආයතනයටත් සියලු දෙනාටම. කතරගම දෙවියන් පිළිබඳ පිළිතර ආරක්ෂාව ලැබෙන්නත් ඕනි. සියලුම ඉගෙන ගන්න සමාජික මහත්තුන්ටත් හොඳ and කළ හොඳ profit tax ලබාගෙන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් ජය වේවා. අනිවාර්යෙන් message එකක් කරි මම දානවා දවසට. අනිවාර්යෙන් දාන්න අනිවාර්යෙන්.